මන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සර්දාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පදාල විශේෂ දාතාරත්නයක් පිළිබඳව. ඒ තමයි දිත්තේ දික්කමත්තම් භවිෂ්‍යති යන ගාථාව. මෙන්න මේ ගාථාවද බරපතල විදියට වැරදියට කිසියම් කිසිසක් විසින් යුදාගෙන ශ්‍රාවකව නොමගාරමින් සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳව එම ගාථා රත්නේ දේශනා කළේ කාට, ඒ ශ්‍රවණය කළ කෙනා කවුද, ඔහුගේ තත්ත්වය කුමක්ද යනාදි වශයෙන් පැහැදිලි විස්තරයක් කිරීමට මෙහිදී බලාපොරොත්තු වන ඕනම දෙයක් ඒ නිසි පුද්ගලයාට නිසි වෙලාවට තමයි දේශනා කරන්නේ. මහර ධර්මයන් තියෙනවා, සනාතන ධර්මයන්. නමුත් විශේෂයෙන් එක එක පුද්ගලයාට කරමු දේශනා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. ඒ පිළිබඳව ගැඹුරින් විමසලා බලීමට පෙර අපි වර්තමාන ශාසනික තත්ත්වය පිළිබඳව, ආ ලෝකයේ තුල බුද්ධාගමේ ව්‍යාප්තිය පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද වර්තමාන ශාසනයේ විශේෂයෙන් අපේ රටේ ථේරවාදී බුද්ධාගම තුල කිසියම් පසුබැසීමක් තියෙන කාලයක්. ඒකට හේතු මොනවද කියන කාරණා පිළිබඳව මා මෙහිදී වැඩිමින් විස්තර කරන්න යන්නේ. ඒකට වල් කියන්න ඕන මේ ශාසනයේ ඉන්න කට්ටියමයි. වල් කියන ධර්ම කට්ටියමයි. සාමාන්‍ය ශ්‍රාවකයෝ නෙවෙයි. ඒ පිළිබඳව අවබෝධයක් මේ පිණුතුන්ට අද තියෙන වර්තමාන ශාසනයේ නායකත්වයේ ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ පිණුතුන් පිණුතියන් නොදන්න කතාවක් තියෙනවා. මේ ලෝකයේ තුල බුදු සමයේ පැතිරීම පිළිබඳව. එහිදී අපි ප්‍රථමයෙන් බලන්න ඕනේ මේ ආසියාවේ ඇර යුරෝපයේ ඇමරිකාව වගේ රටවල මෙතෙක් පවතින පැවතුන ආගම් පිළිබඳව. ඇත්තටම මෙම රටවල බලවත් වෙලා තියෙන කිතු දහමයි. මේ දහම පදනම් වෙලා තියෙන්නේ ලෝකේ නිර්මාණය කරන දෙවියෙකු පිළිබඳව කතාවකින්. මේ ලෝකේ නිර්මාණය කරලා තියෙන දෙවියෙක් කියන මතය උඩ තමයි, ඒ කියන්නේ ලෝක නිර්මාණවාදී මතය තුල තමයි මේ ධම පවතින්නේ. අද විවිධාකාරයෙන් සමාජයේ අදහස්වල දියුණුවකුත් ඇති වෙලා තියෙනවා, විමර්ශනයක් ඇති වෙලා තියෙනවා. වර්තමාන පරපුර ලෝකේ කවුරුවක් වැඩි පිරිසක් කැමති නැහැ මෙන්න මේ අදිසි දෙවියෙකු විසින් ලෝකේ නැව්වා කියන මතේ පිළිගන්න. සම්ප්‍රදායක් වශයෙන් ආගමික චාරිත්‍රයක් වශයෙන් පිළිගත්තා වාගේ පෙන්නනවා. නමුත් ඒගොල්ලන්ගේ හැම කෙනාගේම හදවත් තුළ තියෙනවා මේක නම් දෙන්න බැරි දෙයක් කියලා. ඒ වගේම යම් යම් මතවාදයන්, බයිබල් මතයන්
බලවත් ලෙස පරාජයට පත් වෙලා තියෙන යුගයක්. මුල් යුගයේ කියලා තියෙන්නේ ලෝකයේ පැතලින් කියලා. නමුත් පස්සේ කාලේ වෙනකොට මේ ලෝකයේ ගෝලාකාරයි කියලා නවීන පරීක්ෂණ තුලින් හොයාගත්තා. ඒ කියන්නේ ගැලිලියෝගේ දුරදක්නේ සමාජයට ලැබුණයින් පස්සේ. ඒ වෙලාවේදී මේ ගැලිලියෝ වර්ධකණුවෙක් කියලා පල්ලියෙන් මරලා දැම්මා. ඒ විද්‍යාඥය. බයිබල් මතයට විරුද්ධයි කියලා ඔහු දරපු මතය. නමුත් ගැලිලියෝ මැරුවට ඒ බයිබල් මතය ගැලිලියෝ මැරුවට ගැලිලියෝ විසින් ඉදිරිපත් කරපු ඒ සත්‍යය මරලා දාන්න බැහැ. වෙන තවම තියෙනවා. ඒක කළා මොකද වුනේ? අර බයිබල් මිත්‍යාව බිඳ වැටෙන්න පටන් ගත්තා. ඒවයි තව බොහෝ කරුණු තියෙනවා. ඒව දිගින් දිගටම විස්තර කරන්න මේක අවස්ථාවක් නෙමෙයි. එන්න මේ නිසා අද යුරෝපයේ කියන්නේ අපිට මේ දහම ගෙන දුන්නු රටවල වලත් අද ලොකු විශ්වාසකින් ඒ ආගම් අදහන්නේ නැහැ. කලාතුරකින් මංගල උත්සවයක් සඳහා වාගෙනවා මිස පල්ලියට ඉන්නේ නැහැ. දේවස්ථානවලට ඉන්නේ නැහැ. කිසිම ආගමක් නැති මට්ටමින් තමයි ඉන්නේ. නමුත් මිනිහා තුල අද ඇති වෙලා තියෙනවා විශාල අපහසුතාවයක්. මේ එකාකාරී මුදල් පස්සේ මේ ජීවිතය තුල, කාමයේ පස්සේ මේ ජීවිතය තුල මිනිහා මානසික වශයෙන් බලවත් පීඩාවට පත් වෙලා තියෙනවා. එවැනි පීඩාවට පත් වෙච්ච යුරෝපීය ඇමරිකානු මිනිසට හොඳ අස්සහිල්ලක් වෙලා තියෙනවා මේ බුදුසමය. මේ නිසාද වේගයෙන් යුරෝපයේ පුරා බුදුසමය පැතිරිමින් යන විහෙර විහාර විවිධ නිර්මාණ වේගයෙන් පැතිරිලා ගියේ නැතුවට මිනිසුන්ගේ හදවත තුළට මේ බුදුදහමේ සත්‍ය දර්ශනය කාවදිමින් තියෙනවා. මෙන්න මේක ඒ අයට ලොකු අභියෝගයක් වුණා විලා තියෙනවා. මේ නිසා මේ අය කල්පනා කරනවා අපිට සල්ලි තියෙනවා උන්ට. ආසියාවේ රටවල මිනිසුන්ට සල්ලි නෑ. මෙන්න මේ අපිට තියෙන සල්ලි වියදම් කරලා ආසියාවේ රටවල මිනිසුන්ට දීලා නැති බැරිකමට දීලා කොහොමරි මේ බුද්ධ ශාසනය විනාශ කරන්න ඕනේ, බුදුදහම පැතිරීම වළක්වන්න ඕනේ කියන මතේ ඒ අය තුල ඇතිලා තියෙනවා. ඒ නිසා විශාල වශයෙන් මුදල් වියදම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා බුද්ධ ආගමෙන් ක්‍රිස්තියානි ආගමට ගන්න, හින්දු ආගමෙන් ක්‍රිස්තියානි ආගමට ගන්න අතීතේ වැඩ කටයුතු කරලා තියෙනවා. නමුත් ඒකත් අසාර්ථක. දිවට ගත්තත් මිනිහෙක් ක්‍රිස්තියානි වෙනත් ආගමකට එයා මාස කීපයකට පස්සේ ආයෙ පන්සලට එනවා. ඒක අපි හොඳින් දැකලා තියෙන දෙයක්. මොකද ඒ තරමේ බුදු සමය සහ හින්දු සමය ආසියාවේ මිනිසා තුළ හදවත් තුළ සිඳා බැහැලා තියෙනවා. ඒක ගලවන්න බැහැ මුදෙන්. මේ නිසා මේ අය දැන් අලුත් උපායක් යොදලා තියෙනවා. අලුත් උපාය තමයි අපේ රටවලට ඇවිදින් මුදලට ගිජු භික්ෂුන් වහන්සේලා, එහෙම නැත්නම් උපාසක උපාසිකාව අරගෙන ඒ අයට පුහුණු කරන අලුත් ධර්මයක්. ඒ ධර්මය තමයි මේ බුදු සමයේ තියෙන යම් යම් පාඩයන් අරගෙන ඒව බුකින් පිළිගරලා කියලා දෙනවා. අනිත්‍ය කියන එක වෙනස් වීම කියලා කියන්නේ නැහැ. කැමැත්ත අනුව වෙනස් වීම කියලා කියනවා. අනිත්‍ය කියලා. ඒ විදිහේ ධ්‍යාන වැඩීමට කියනවා ඔය කාලයක් තිස්සේ ලෝකේ පුරා හිමවති. එතකොට භාග්‍යතුන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පළගපදගෙන ධ්‍යාන වඩපු අය වුණ ධ්‍යාන නෙමෙයි, වා අනාරය ධ්‍යාන. හැබැයි ධ්‍යාන කියන්නේ පුතුගුලේ ඉඳගෙන මොකද්ද අමනුෂ්‍ය බලවේගී ඇතුළු කරලා කරන ධ්‍යානය තමයි ආර්ය ධ්‍යාන කියන්නේ. අනේ වේද බඩේ දීලා මුකුත් වෙනවා කියලා කියනවා. මම නම් දැකලා නැහැ. ඉතින් ඔය විතර දැක්කිනවා. ඒ වගේම ධර්මයේ ඉතා වැදගත් පාඩයන් අරගෙන වෙනස් කරනවා, විකෘති කරනවා. මේවට අපේ මිනිස්සු රැවටෙනවා. නිකම්ම නෙමෙයි රැවටෙන්නේ. මුල් පෙළේ අය නම් ඒකට මොනවා හරි ඩොලර් මිටි අරගෙන තමයි ඒව පිළිගන්නේ.
නමුත් ඒ අය විසින් මේක ප්‍රචාරය කරනකොට මේ අහිංසක ශ්‍රාවකයන් යම් පිරිසක් මේකට අහු වෙලා තියෙනවා. ඒ විදිහේ බලවත් ලෙස වැරදියට විග්‍රහ කරපු ගාථා රත්නයක් ගැන තමයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි දිත්තේ දික්කමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියලා භාගතුන් වහන්සේ දේශනා කරලද ධර්ම. මෙන්න මේ ධර්මයේ පිළිබඳව අපි මුලදීම ඉගෙන ගන්න ඕනේ. මේ ධර්මයේ දේශනා කරි කාටද? ඒ ශ්‍රාවක කෙඹුදු තත්ත්වයේ කෙනෙක්ද කියන එක පිළිබඳව. ඒ නිසා අපි ඒ ගැන විමසලා බලමු. මෙම ගාථා රත්නයේ දේශනා කරි ධාරු චීවර කියන තාපසයටයි. අද අපේ බොහෝ දෙනෙක් දන්නති කාරණයක් තමයි මේ ධාරු චීවරගේ සංසාරික පැවැත්ම පිළිබඳ. ධාරු චීවර කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා සම්මා දෘෂ්ටියට පත් වෙලා ගලකට නැග්ග තව කීප දෙනෙක් එක්කලා නිවන් දකින්නකම් මේ ගලෙන් බහින්නේ නැහැ කියලා දෙන්නේ නිවන් දුටුවා. එයා ඉර්දියෙන් ගිහිල්ලා පින්න පාතේ අරගෙන නමුත් ඉතුරු අය කැමති වුණේ ඒ අය කියන දානෙ ගන්නද? අපි පොරොන්දුනේ නිවන් දකින්නයි. නිවන් දකින අය ගැටපු අය කියන දානෙ පිළිගන්න අපි පොරොන්දුවක් වුණේ නැහැ කියලා ඒගොල්ල නිරාහාරවම නිවන අරමුණු කරගෙන භාවනා කරා. සාන්දි මේ කිරිසින් ඒ ඉතුරු කොටස කළුරිය කළා. ඒ එක්කෙනෙක් තමයි ධාරු චීවර කියන්නේ. අනිත් එක්කෙනා පුක්කුසාදු. තවත් කීප දෙනෙක් කියනවා. මෙන්න මේ අය සෝතාපන්නයි. ඒ නිසා මේ අය දිව්‍ය මනුෂ්‍ය ලෝකවල ආපල් ගානාවක් සැරි කරා. මේ ධාරු චීවර ඉන්දියාවේ ඉපදුනේ අවසාන භවය වශයෙන් තෝරගෙන. එයාගේ අන්තිම භවය. අටවෙනි භවයක් ඔහුට නැහැ. මෙයා පුංචි කාලෙම ධර්මයේ පිළිබඳ සංසාරික තිබුණු පුරුද්ද උඩ අවබෝධය උඩ ගිහිගෙයි නික්මෙලා තමාම තපසට ගියා. මොහු අත්ථ සමාපatti ලැබුවා. ඇත්තටම මේදී අත්ථ සමාපatti ලැබුවද නැද්ද කියන එක අහන්න කාරණයක් නෙවෙයි. අද තපසට යන්නේ පැවිදි වෙන්නේ විදිය නෙමෙයි ඊට. ඒ කාලේ එයා බුදු සමය ගැන අහලා තිබුණේ නැහැ මුල් කාලේ. පැරණි ඉන්දියාවේ කරන විදියට තමයි කරේ. කොමද්ද ගිහිගේ අතාරින්. තැහැරලා වනගත වෙනවා. පළඟ බැඳලා වාඩි වෙලා ධ්‍යාන වඩනවා. මෙන්න මේ විදිහේ ධ්‍යාන වඩලා අත්ථ සමාපatti ලබාගත්තු කෙනා ආගමික නායකෙක් වශයෙන් පෙනී. ආන්නේ විදිහට ආගමික නායකෙක් වශයෙන් පෙනී හිටපු කෙනෙක් තමයි ධාරු චීවර. එහෙම නැතුව ධාරු චීවර කියන්නේ දරව ඇඳුමක් ඇඳගෙන ඉබාගාතේ ආපු කෙනෙක් නම් නෙමෙයි. මෙයා කියන්නේ කොහොමද? මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා ආපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක්. සෝතාපන්න කෙනෙක්. එතකොට මේ ඇවිදින් හිටපු උපදිලා හිටපු ධාරු චීවර ජාත සෝතාපන්නයි. එයාගේ අවසාන භවය අපි ධර්මය අනුව දන්නෝ සෝතාපන්න ශ්‍රාවකයාට අටවෙනි භවයක් නැහැ. ඔහු මේ භවයේම නිවන් දකින්න ඕනේ. ආමේවිදී සුසුකන් තිබුණු කෙනෙක් තමයි ධාරු චීවර. ඒ වගේම ධානයත් එක්කලා ප්‍රඥාවක් කියනවා. එයාගේ සීලය සම්පූර්ණ වෙලා තියෙනවා. සීලය සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණයි. නමුත් ඔහුට කල්යාණ මිත්‍රයෙකුගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ලෝනේ අවසානයේ මේ සත්‍ය අවබෝධය කරා යන්න, විමුක්තිය කරා යන්න. අන්න ඒ ටික නැතුව තිබුණා. නමුත් ධාරු චීවරට ආරංචි වුණා. මගද දීසි බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මෙයාට ඉහි මලක් තිබුණා වයෝ සියල්ලම අතහැරලා. භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න ආවා. එදා භාගතුන් වහන්සේ හම්බෙන්න දෙනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග මේව පසු කරමින් දීර්ඝ ගමනක යෙදෙන්න ඕනේ. මෙයා දරවලින් ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ. ගස්වල පොතු වලින්. ඒ හින්දා මෙයාට ධාරු චීවර කියලා. මෙයා මේ දුරුමග ගෙවලා භාගතුන් වහන්සේ බැහැ දකින්න අපරිමිත ශ්‍රද්ධාවෙන් පැමිණියා. මොහුට හම්බ වුණා
භාග්‍යතුන් වහන්සේ කොහෙද? පින්න පාත වඩින වෙලාවදී ඔව් භාග්‍යතුන් වහන්සේ නමස්කාර කරලා අහනවා, භාග්‍යතුන් වහන්සේ මට නිර්වාණ අවබෝධය කරා යන්න එක දහම් පදයක් දේශනා කරා. ශාසනීය සම්ප්‍රදායක් තිබුණා එකල, අදත් තියෙනවා. පින්න පාත චාරිකාවේදී ධර්ම දේශනා කරන්නේ නැහැ මගේ. එහෙම දේශනා කරන්න වුණොත් පින්න පාත කරගන්න වෙලාවක් නැති යනවා. හිරු අවරට යනවා. හිරු අවරට යන්න කලින් දානේ වළඳන් දුන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කිව්වා පින්න පාත චාරිකාවේදී ධර්ම දේශනා කිරීම පුරුදුක් තියන්නේ. නමුත් ධාර්මීවර නැවතත් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කලින් කතාවම කර ධාර්මීවර එතරම් නතර වුණේ නැහැ. නැවත වතාවක් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ තුල මහා කරුණාවෙන් මේ පුද්ගලයා පිළිබඳව බැලුවා. බලපහම තේරුණාම ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සූතාපන්න වෙලා ඉන්න කෙනෙක්. මොහුගෙනේ අවසාන භවයේ ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තවදුරටත් බැලුවා. මොහු තව ජීවත් වෙලා ඉන්නේ ටික මොහොතයි, වැඩි වෙලා යන්න නැහැ. නමුත් මොහුගේ සංසාරික පිනින්ද මොහු රහත් වෙන්නට උන. මෙන්න මේ දේ ගැන කල්පනා කරලා භාග්‍යතුන් වහන්සේ එක ධාතා ධර්මයක් දේශනා කොට වදාළා. අන්වේද තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියන ධාතා. මේ ධාතාවෙන් දැක්වෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹුරුම දෙයක්. මුළු ධර්මයෙන් මේ තුල ගැඹිලා තියෙනවා. දිත්තේ දිත්තමත්තම් භව. ඒ කියන්නේ යමක් දුටුව ඒ දුටුව විතරයි කියලා අතාරින්න කිව්වා. ඇයි මේ හැම සංස්කාරයක්ම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඇතිවිලා නැතිවිලා යනවා. ඒක නැවත ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ දැකපු තේ ගැන උපාදාන වශයෙන් ගන්න එපා. ඒක අතාරින්න කිව්වා. ඇහුනොත් ඇහුණු දේ ගැන උපාදාන වශයෙන් ගන්න එපා. අතාරින්න කිව්වා. මොකද ඒක නැවත ඇහින්නේ නැහැ. වෙන දෙයක් ඇහින්නේ. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න මේ අවස්ථාවක් නෙමෙයි. මේ ධර්ම සද්ධර්මයේ තියෙන ගැඹුරම තැන. නමුත් මේ ප්‍රඥාවන්තයාට අර්ථ සමාපත්තිලාභී ධාරුකීවරට එවාගේම ජාත සෝතාපන්නේ කුණු ධාරුකීවරට පුළුවන් වුණා මේ අර්ථය තේරුම් ගන්න. ඊළඟට මේක තේරුම් ගන්න පුළුවන් උනේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන විස්මිත කරුණා ශක්තිය මත ඔහු වෙත ඉල්ල කළා. සාමාන්‍ය කෙනෙක් කිව්වනම් මේක තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දෙයෙන් පුළුවන්කම තිබුණා. ඒ ශ්‍රාවකයා දිහා බලලා ඔහුගේ ප්‍රඥාව පැත්ත බලලා ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දැනගිටියා මොහු තව කෙනෙක්ගේ මරණයට පත්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ මුළු ධර්මයේම සම්පින්දණය කරලා කිසි ගාථා රත්නයකින් ධාර්මීවරට ඉදිරිපත් කළා. ධාර්මීවරටම පිනින්ද සමාධිය හා ප්‍රඥාවින්ද ධාර්මීවර හරියටම මේක තේරුම් ගත්තා. තුන් අරගෙන ඉවර වෙනකොට මෙයා රහත් ඵලයටපත් වුණා. මෙන්න මේ ගාථාව අද මේ මිත්‍යා දෘෂ්ටික පිරිසත් අල්ලගෙන අපේ ශ්‍රාවකයෝ නමගරින්ද උස්සාහයකින් දරනවා. හැබැයි තියෙනම ශ්‍රාවකව මේකෙන් නොමගරින්ද බෑ. නොමගරින්ද පුළුවන් කොටසක් තියෙනවා. ඒ අය කවුද? ඒ අය තමයි නිසි විදියට සරණාගමනයට පත් වෙලත් නැහැ. සීලය සම්පූර්ණ කරගෙනත් නැහැ. ඒ සීලේ වැදගත්ම අංගෙම සමාධි සම්වත්ින් සීලිය නැහැ. පලක බඳකලා ඉන්න පුළුවන්කමක් නැහැ. නීවරණ ධර්මයන් යටපත් කරන්නේ. ඒ සමාධියකුත් නැහැ. සමාධිය නැති ඉඳ ප්‍රඥාවකුත් නැහැ. මේ නිර්වාණ මාර්ගය යන්න උන තියෙන වීර්යයත් මේගොල්ල ළඟ නැහැ. මේගොල්ල හරිය ප්‍රමාදි පුද්ගල. මේ අයගෙන් වැඩි පිරිසක් අමනුෂ්‍ය ග්‍රහණයටත් පත් වෙච්ච අය. ඒ අමනුෂ්‍ය ග්‍රහණයට පත් වෙච්ච අයට හැම වෙලාවෙම ධර්මයේ පිහිටන්නේ වැරදි විදිහට තමයි අවබෝධ කරගන්නේ. ආංගීවාය පිරිසක් අල්ලගත්තා. අල්ලගෙන දේශනා කරන්න පටන් ගත්තා. මෙන්න මේ ධර්මයේ වැරදි විදිහට. කොහොමද? සරණාගමනයක් ඕනේ. සීලයක් ඕනේ. පණ බඳ ගන්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. සතර සතිපට්ඨාන භාවනා කරන්න ඕනේ.
විපස්සනා භාවනාව කරන්න ඕනේ. ඔබ දැක්කොත් දැකපු දේ එතනින්ම අයින් කරන්න. ඇහුවොත් අහපු දේ එතනින්ම අයින් කරන්න. දැනුනොත් දැනුණු දේ එතනින්ම අයින් කරන්න. එතකොට ඔබේ හිතේ උපාදාන නැතු වෙන ඔබ රහත් වෙනවා. අන්න දිවස් තියෙන කම්මැලිව පෙන්නා ඉස්සරහ. ඒකනම් හරි තමයි. මේ ආගමුනේ කෙලවරම් නැති බණ කියනවා. සරණාගමනයක් ගැන කියනවා, බුදුගුණ ගැන කියනවා, ධම්මගුණ ගැන කියනවා, සලගුණ ගැන කියනවා, ආර්යකාන්ත සීලයක් ගැන කියනවා, සමාධි සම්පන්නික සීලයක් ගැන කියනවා, පළබද ගන්න කියනවා, ධ්‍යාන වඩන්න කියනවා, දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න කියනවා, සංකාර විතරේ විසුද්ධියටපත් වෙන්න කියනවා, සතර සතිපට්ඨාන භාවනා වඩන්න කියනවා, ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න කියනවා. මේකනම් අපිට කවදාකවත් කරන්න බැහැ. අපි කම්මැලි කොමනින්ද. හැබැයි මේ කියන දේ නම් හරිම ලේසි. කිසි ගැටලුවක් නැහැ. අන්නේ මිහිතාන කම්මැලි වූ පිරිසක් මෙන්න මේ වැරදි ධර්මයේ ග්‍රහණයට අරන් තිනවා ලංකාවේ. ඔය ලංකාවේ මෑත කාලේ තියලා තියෙන මිත්‍යා දෘෂ්ටික ව්‍යාපාරයේ සමස්තයක් වශයෙන් මෙන්න මේ මත්තම පදනම් වෙලා තියෙන මේ ශ්‍රාවකී. දැන් ඔය වර්තමාන ගෙනියන අන්‍යාගමකින් ගෙනියන සාසන ප්‍රතිපදාව පදනම් වෙලා තියෙන මේ උඩ මොකද්ද? සරණාගමනිය ඕනේ. බුදුගුණ ඕනේ, ධම්මගුණ ඕනේ, සංඝගුණ ඕනේ. ආර්යකාන්ත සීලය ඕනේ. පරිපද ගන්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. ආනාපාන සති භාවනාව ඕනේ. ඒක පස් කරනවා පස් කරනවා කියලා ඒකට විකෘතියක් කරලා දාලා තියෙනවා. සතර සතිපට්ඨානයක් ඕනේ. ඔබ ඔය ගමන කැමති ඉදිරියෙන් ඉගෙන ඉන්න ඔබට මනසට එනෙහිවා කියලායි කියලා අසාරින්. මේක දේශනා කරන ක්‍රම ගණනාවක් ලංකාවේ තියෙනවා. ඔය ආයතන හයෙන්ම නිරුද්ධ කරන්න කියන්නේ මොකවත් නැතුව මුනි. ඒකත් මේකමයි. ඒ ගානේ විශාල ප්‍රචාරයක් කරන්නේ. ආයතන හයෙ එනෙහිවා. ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනසට එනෙහිවා. ඒ තරම අතරින්ද උපාදාන වශයෙන් ගන්න එපා. එතකොට උපාදාන නැතු යනකොට භවේ නැතු යනවා. නිවන් දැක්ක කියන්නේ ඒකයි කියන්නේ. මේකට තව එක් එක්කෙනා මේ වැරදි මිත්‍යා දෘෂ්ටික පැහැදිලි කිරීම කරන්න මත්තෙන් විවිධාකාරයෙන් ඔය ගාථා ධර්මයන් ධර්මයේ තියෙන ඉව සඳහන් කරන දේවල් කිසිම අන්තර් සම්බන්ධතාවයකින් තොරව කියන්නේ. කියනකොට ශ්‍රාවකයා ඉදානිනා මෙයා නම් ධර්මයේ ගැන දන්නේ කෙනෙක් තමයි කියලා. එලා අප කල්පනා කරනවා මේක නම් ලේසි තමයි. මේක මොකවත් මහන්සියක් නෑ. කොහෙවත් යන්න ඕනෙත් නෑ. මේ බලදි ගහගෙන ජීවත් වෙනවා. එතකොට හරි කියලා හිතුවා. එහෙම හරි කියලා හිතපු පිරිසක් ලංකාවේ සුළු පිරිසක් ඉන්නවා. මෙන්න මේ අයගෙනුත් මේ අය සියල්ල මේක හා සමාන නෙවෙයි. මේ පුරෝගාමී වෙන පිරිස කිසියම් ආර්ථික ලාභයක් ලබා ගන්න තමයි මේ ධර්මයේ පිළිගන්නේ. නමුත් ඒ අයගෙන් පැතිරලා යන ධර්මයේ ආර්ථික ලාභ අරගෙන නෙමෙයි යන්නේ. ඒගොල්ල රැවටි. මංගේ වීර්ය නැතිකම, අලසකම, ප්‍රඥාව නැතිකම මෙවයින්ද මේගොල්ල ඉතන හා මේක හරි තමයි. කිසිකත්ද යන්නේ. පිරහත් වෙන්න පුළුවන් කියලා gedare ඉඳගෙන. ඒගොල්ල ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඉවගෙන තැකීමක් නැහැ. ඒකට බුදු භාගතුමාගේ දේශනා කළ නිර්වාණ මාර්ගය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. මේ යම් කෙනෙක් කියවිත පිළිගන්න. මෙන්න පිළිගන්න අයගෙන් වැඩි පිළිසක්. අපි පෞද්ගලික දන්නවා අමනුෂ්‍ය ධ්‍යානයට පත්‍ත්‍යය. බලන්න ඔය ධර්මයේ කියන අයගෙන් වැඩි පිළිසකගේ ඇස්වටි කළු වෙලා. ඊළඟට ඔය බණ කියන කෙනෙකුට කියන්න පුළුවන් නම් ගණියන මන් නැතුව පොළොව අල්ලන්න කියලා දෙන්නේ බෑ. ඇයි? අමනුෂ්‍ය පදින්චි වෙලා ඉන්නේ කොඳු රැහෙන මුල. ඒක ඝන කරලා තියෙන්නේ. සුනම්ම භාවය නැති කරලා තියෙන්නේ. එයාගේ ප්‍රඥාව නැති කරලා තියෙන්නේ. අන්න ඒ අය මේක පිළිගන්න. තමන්ට ඕන නම් තමන් මේ தත්ත්ව කොහොමද කියලා අර මං කියු පරීක්ෂණය කරගන්න. කොහොඳ නමන්ද බෑ හරියට. එයාට විමර්ශනයක් නැහැ. ඊළඟට එයා ළඟ තියෙන කම්මැලිකම හේතුත් වෙනවා. වෙලාව නැති කුමත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේගොල්ලෝ ආමේක තමයි හරි කියලා පිළිගන්න. ඒ පිළිගන්නවා කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියට ඇදවෙනවා.
බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙමු. බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ විකෘති කරන විකෘති කිරීම තුල ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය දඬුවම මොකද්ද? ආනන්තරී පාප කර්මයේට ආසන්න මහා විශාල පාප කර්මයක් කරගන්න. නිරය කරාම යන. අන්න කල්ලි කුමිනින්ද කරගන්න තියෙන්නේ. මේ තත්ත්වෙට සුළු පිරිසක් ලංකාවේ පත් වෙලා තියෙනවා. අන්නේ සුළු පිරිසගේ ත්‍යාපත සඳහා තමයි මේ ධර්ම දේශනා පවත්වන්නේ. ඊළඟට පින්නතුනි පින්නතුනි මේ පිරිස ඇරලා තියෙන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ බුද්ධ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව වාරණසේ ඉසිපතනි මිගදාය පැවැත්වුවා. මෙන් මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ සම්පින්දණය කරලා දෙයි. ඒක තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක, දුකට හේතුව, දුක නිදහස් වෙන විදිය සහ ඒ සඳහා යන මාර්ගය දේශනා කරා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, අවසානි සම්මා සමාධි වශයෙන් දක්වලා තියෙනවා. මේක තමයි එහෙනම් ඒකායන මාර්ගය නිමන්ත. මෙන්න මේක මේ අවාසනාවත පිළිස පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ නැත්නම් ඒගොල්ල බෞද්ධ නෙවෙයි. බෞද්ධය කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාළා වූ ධර්මෙ පිළිගන්න අයයි බෞද්ධ වෙන්නේ. එතකොට දැන් මේ අය මේ අලුත් දිස්සේ දික්කමත්තන් කට්ටිය කවුද? මේව බෞද්ධ නෙවෙයි. බෞද්ධය නම් පිළිගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ බෞද්ධය අනිවාර්යයෙන්ම සරණාගමණයටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සම්මා දෘෂ්ටියටපත් වෙන්නේ. පත් වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන කරා යදින මහා ගංගාවක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ උපමා කරා. ඒක ගංගාවට කියන්නේ සෝතිය කියලා. ඒ සෝතියට බැහැපු කෙනා සෝතාපන්න කෙනා. එහෙමනම් තෙරුවන් සරණ ගිහිල්ලා සම්මා දෘෂ්ටියටපත් වෙලා මේ නිර්වාණ මාර්ගයේ දැස්සනන් යම් කෙනෙක් එයා සෝතාපන්නයි. අන්නේ සෝතාපන්න ශ්‍රාවකයා සීලය සම්පූර්ණ කරගෙන සමාධිය සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨාන භාවනා වඩමින් ප්‍රමාණිකුල ගීල සම්මා සමාධියටපත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි දැහැන්ටපත් වෙනවා. පත් වුණයින් පස්සේ විමුක්ති ඥාන දර්ශන ලබා ගන්නවා. ඒ පිළිබඳව දීර්ඝ විස්තර මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ පිළිබඳ දීර්ඝව දේශනා කරලා තියෙනවා. මෙන්න මේක තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. එහෙම නැත්නම් ඒකේ කෙටි ක්‍රමයක් තියෙනවා කියනවනම් ඒක සම්බුද්ධ පිළිවෙතට විරුද්ධයි. එයාට කියනවා මේ මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට මේ දිත්තේ දිච්චමත්තන් කියන ගාථා වැරදි දැල්ලගත්තු කෙනා කොතෙන්ද වැටෙන්නේ? මිත්‍යා දෘෂ්ටියේ. මිත්‍යා දෘෂ්ටියට පත් වෙච්ච කෙනා වැටෙන්නේ කොහාටද? අවසානයේ නිරේ බලන්න කම්මැලිකම හින්දා, වීර්ය නැතිකම හින්දා, ප්‍රඥාව නැතිකම හින්දා පත් වෙන ඉරණ මේ තත්ත්වෙ කිසියම් පිරිසක් අද පත් වෙලා තියෙනවා. මේ ධර්ම දේශනාව පවත්වන්නේ ඒ අය. ඒ අය කිරි කරුණාවෙන් ඒ අය ගලව ගන්න බලාපොරොත්තු වෙයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි නිවැරදි ඒකායන මාර්ගය. සතිය තියාගන්න ඕන සතර සතිපට්ඨාන අවසානයි. සතර සතිපට්ඨාන සතිය තියාගන්න ඕන සමාධිමත් හිත තුල. දැන් මේ විදිහේ ධර්ම අහපුවා මේ යම් යම් පිළිසිතන අනේ අපිට ওই සීලිය රකින්නත් බෑ, පළඟ බඳලා ඉඳගන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, විලාගුත් නෑ. සතර සතිපට්ඨාන ඉගෙන ගන්න විලාගුත් නෑ, ඒව කරන්න විලාගුත් නෑ. මේ දැන් කියන එක නම් ලේසි. මොකද ඇහුවා ගෙදර ආවා. හරි ලීස් ක්‍රමයක් මේක උපාදාන නැති කරන්න කියලා හිතන. දැන් අපි බලමු එහෙම අව වැරදි දහමක් පිළි අරගෙන ආපු කෙනා කොහොමද මේ උපාදාන නැති කරන්නේ. දැන් අපි හිතමු නෝන මාත්‍යෙක් උඩ වැඩගත් මේ ධර්මයාල ආහාරි මට නිවන් දැක්කේ දැක්කුත් දැක්කයි කරයි කියලා හිතනවා, අයින් කරනවා. ඉතින් ඇහුනොත් ඇහුණයි කරයි කියලා අයින් කරනවා. එච්චරයි මට කරන්න තියෙන. මේකට චිත්තානුපස්සනාව කියලා පංගුවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ චිත්තානුපස්සනාව මේක නෙමෙයි. හා මොකයි?
අපි බලමු. මේ නෝනා ඉන්නවා ගෙදර උදි. වැඩ දැනද නැහැ කියලා. එයාගේ පුතෙකුට දරු මිනිහෙක් ඇවිදින් පාර ගහනවා. අම්මේ කියාගෙන පුතා දුවගෙන එනවා. නෝනා එළියට ඇවිදින් බලනවා. බලනකොට පේනවා මේ කුරිරු මිනිහෙක් ඇවිදින් පුතාට ගහනවා. එතකොට නෝනා කරන්න ඕනේ මොකද්ද? දිත්තේ දිත්තමත්තම් බවෙහි දුටුව දිටුව ඇතරයි කියලා ගෙට යනවාද? මේකට උත්තරයක් දෙන්න. ඔය දිත්තේ දිත්තමත්තම් කියන ගාථාව ඉගෙනගෙන මිත්‍යා දෘෂ්ටියෙන් අහලා ගෙදරට නෝනට කියලා මුදේ වැඩට යන්න දෙහත් විලා ඉන්න වෙලාවේ තමන්ගේ දරුවට ගහනවා නේ. කුරිරු ලෙස පහර දෙන. මේ මිනිහාගේ කිසියම් අවශ්‍යතාවයකට ඉඩ දුන්නේ නැති තරහට. එතකොට පුතා කෑ ගහන ශබ්ද ඇහිලා නෝනා එළියට එනවා. නෝනාට පේනවා තමන්ගේ පුතා ආදරෙන් හදපු එකම පුතාට පාර ගහනවා මේ මිනිහාගේ අනුකම්පාවකින් සතු. පුතා ලී පිරාගෙන කෑ ගහනවා. දැන් පුළුවන් ද නෝනාට දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියලා. ඒක දුටුව දුටුවයි කරයි කියලා ගිතෙවිදී ඇඳගෙන නැහැ කියලා වැඳ දෙන්නේ. අපුල්වා නම් හරි. හැබැයි එහෙම පුළුවන් අයත් ඉන්නවා. ඒ තමයි රහතන් වහන්සේ නම. රහතන් වහන්සේ නමකට පුළුවන්. දැන් දිළුවේ ඇවිදින් ශාක්‍ය වංශේ විනාශ කර. අවස්ථා දෙකදී භාගතුන් වහන්සේ ඒක වැළැක්කුවා. අවසානයේ භාගතුන් වහන්සේ බැලුවා මේක එයා මේගොල්ලන්ට ශාක්‍යින්ගේ විනිල්ල තියෙන පාප කර්මයක්. කර්මජක් කියන්නේ. ඒ හින්දා ඒකෙන් නොසලකා හිටියි. නැත්නම් බුදුරජාණන් වහන්සේට බලස්පන්න තිබුණා ඒක. එහෙම ගියේ නෑ. එතකොට භාගතුන් වහන්සේට බැන්න මිනිස්සු ඇවිදින්. භාගතුන් වහන්සේ ඒව ඇහුණා ඉතකයි. අතේරියා. භාගතුන් වහන්සේට විවිධ රූප තෙල්ලා තියෙනවා. තෙල්ලා තියෙනවා. ඒ වගේ දුටුව දුටුව විතරයි කියලා තේරෙනවා. එහෙම කරන්න පුළුවන් කාලද මෙන්න මේ උත්තම ජීවිතයක් ගත කරන රහතන් වහන්සේ නමකට පමණයි. නමුත් මේ ගෙදර හිටපු නෝනට පුළුවන් ද පුතාට ගහනකොට ගෙට ඇවිදින් සාරියන්නේ මේ වැඩේ අඬ සූදානම් වෙන්නේ. නෑ මෙන්නේ මේකයි. වැඩ සෑයම ගැන අමතක වෙනවා. නෝනාව ඇඳගෙන හිටපු එකක් පිටින් පාරට බහිනවා කෑ ගහගෙන. අහල පහලයට කෑ ගහන පුතා අල්ලගෙන පුතා බදාගෙන අරගෙන එනවා අර මිනිහට දුක් කියලා. එතකොට ගමේ කට්ටියත් එකතු වෙනවා නේද? අර මිනිහට ගහනකොට ඕකට ගහන්නම කියනවා. ඕක මරලම දාන්න කියනවා මේ නෝනා. ඇයි මේ පුතාට අහිංසක පුතාට gedare ඉදි ගැහුවානේ මේක ඉවස ගන්න බෑ නෝනාට. නෝනට එදා වැඩට යන්න මතක් වෙන්නේ නැහැ. විලාව පහ වෙනවා. මේ පිළිබඳ කල්පනාවෙන් ඉන්නවා. පොලිසිය යනවා. නෑදෑයින්ට කතා කරනවා. උදව්පතව් ගන්නවා. ඒකට විදු කරනවා. එතකොට දිත්තේ දිත්තමත් නම් කියලා හරි ගියාද නෑ. නමුත් මේ නෝනා ආරකාන්ත සීලයේ අරණාගමනටපත් වෙලා සීලයේ සම්බෝ සමාධියටපත් වෙලා ප්‍රඥාවටපත් වෙලා නිවන කරා යන්න කියන අනාගත ගාමි තත්ත්වයටවත් කිට් වෙලා හිටියනම් එච්චර කම්පනයක් දැනින්නේ මේ නෝන රහත් වෙලා හිටියනම් අර විදිය වෙන්නේ නැහැ. ඒක එයා කර්ම ශක්තිය. ඒ කිසියම් විදියකින් ඒ පිළිබඳ බලනවා. එතකොට බලන මේ ප්‍රායෝගිකව මේ දිත්තේ දිත්තමත්තන් කියන ගාථාවේ වැරදි විදියට අල්ලගත්තාම සිදුවන්නේ මොකද්ද කියලා. හා තව උදාහරණයක් ගන්න. තවත් නෝන කෙනෙක් ඔය ගාථාව අහලා මිත්‍යා දෘෂ්ටිට පත් වෙලා ඉන්නවා. ඉන්නකොට වැඩ ඇරිලා එද්දී නෝනට පේනවා තමන්ගේ ස්වාමි පුරුෂයා ලස්සන සුරූපී තවත් කාන්තාවක් කියලා අතින් අල්ලගෙන පෙම්බස් දොඩවමින් පාර යනවා. දැන් නෝන හිතන්න ඕන කොහොමද? දිත්තේ දිත්තමත් සම්බන්ධ දැක්කොත් දැක්ක කියලා අමතේ කරන්නේ. නෝනට පුළුවන් ද? එතන ඉඳලා අර කබල පොරිපු පුරනවා එන්නේ. දැන් මෙයා දැඩි කෝපයට පත් වෙලා වියලු වෙලා තමයි. මේක කාලෙකට අමතක වෙන්නේ නැහැ. යාට ගෙදර මිනිහට රන් වෙනවා. කොහොමද දැක්කයි තරයි කියලා අයින් කරන්නේ. ඕන් තව නෝනෙක් ඉන්නවා. එක්ක මහත්තෙක් ඉන්නවා. මේ දිත්තේ දිත්තමත්තන් කියන ගාථාව අහන හරියෙහි උපාදාන නැතුව නිවන් දකින්න කියලා තීරණය කරලා ඉන්න කෙනෙක්. මෙයා ගෙදර ඉන්නකොට සාලේ ස්තූපෝ දිහා මිදුලිය ළඟටම ඇවිදින් මිනිස්සු කණ්ඩායම් මේ නෝනට හරි මහත්තයාට හරි බයින කුණු වරපින්.
ඒගොල්ලෝ නොකරපු දේවල් කියලා චිත්ත කුමාරතුන් බයින. එතකොට නෝනා මේ නෝනා හිතන්නම ආ සුතේ සුතමත්තම් බවිසති. ඇවුනොත් ඇවුනයි කරයි මං ගෙට ගිහිල්ලා ඉන්නවා. ඉන්න පුළුවන් ටිකක් හිටියක් කියමුකෝ. ආයිත් බයින. අන්තිමේදී නෝනා එළිය තියෙනවා. පොලිසියට ටෙලිෆෝන් කරනවා. තමන්ගේ හිතවතුන් ටෙලිෆෝන් කරනවා. මේකට උදව් ඉල්ලනවා පොලිසියට කියන්නේ කියලා. එදා ගෙදර කෑම බීමක් නැහැ. නෝනට හැදෙන්න විදියකුත් නැහැ වෙලාව. නෝනව මොකක් හරි එල්ලගෙන එහාට මෙහාට දුවනවා. පිසිවායි. දැන් හරි ගියාද ධර්මී? සුතේ සුතමත් සම්භවිස්සති. ආ. තව උදාහරණයක් ගමු. නෝන වැඩට එන වැඩගත් කාර්යාලයකට. හොඳට ඇඳගෙන. උදේ. යනකොටම කවුරු හරි ගෑණියක් උමිනි ඒ ඔෆිස් එකේ ඉන්න අනිත් අයට ඇහෙන්න මේ නෝනට බයිනවා. තෝ මෙහෙමනේ, තෝ මෙව කරානේ. නොකරපු දේවල් ගැන කියලා බයි. ඔය බැනපු ආවේ. එච්චරයි කියලා නෝන යනවද? බෑ කරන්න බෑ නෝනට. එදාට ඔෆිස් එකට ගියාට නෝනට වැඩ කරන්න බෑ. කවුරු තිනාවේ නම් මොකද මේ සද්දන තියා මියා මේ වරද කරලා නැති ඒකයි මෙහෙම හිටියේ කියලා. ඊළඟට මේ වැඩගත් නෝනා කෙනෙක් ඉන්නවා. මේ දිට්ඨි මත්තන් කියන බණ අහලා උපාදාය නැතුව රහත් වෙන්නේ. හරි ලීසි. එක බණයි යන්නේ එතනින්ම රහත් වෙන්නේ. මෙයාට යම් කිසි පුද්ගලී අසුචි ප්‍රහාරයක් එල්ල කරනවා. අර ලක්ෂයට ඇඳ පළඳගෙන ඉන නෝනට ඔෆිස් එකේ ඉස්සරහේ කිච්චරයි දැවුනොත් දැවුනයි කියලායි. මුදී මුතපත් සම්භවිසිලි විඥානේ විඥානමත් සම්භවිසති කියන නෝන කරබගෙන ටැප් එක ළඟට ගිහිල්ලා අරව පියගෙන තියගත්තට කින්නේ ගඳනි. ඔෆිස් එකට ඇවිදින් වැඩ කරනවද? නෑ. නෝන එදා වැඩ කරන්නේ ඔෆිස් එකට ඇතු වෙන්නේ. ඕව කොහොම හරි යාළුවෙක් එක්ක ගිහ පියගෙන මොකක් හරි කරලා පොලිසියට කතා කරනවා. මේ වෙලාවේ ගත්ත වීඩියෝ ඉව තියාන පොලිසියට පෙන්නනවා. මේ තමන්ද කරපු අපරාධෙට මේ මිනිහට දඬුවම් දෙන්න ඕන කියලා චේතනාවෙන් කටයුතු කරනවා. දැන් මොනවද උපාදානෙන්නේ බලන්න. මෙන්න මේ විදියට මේ දිත්තේ දික්කමත්තන් කියන ගාථාව සංසාරික පුරුද්දක් නැති, වීර්යයක් නැති, සමාධියක් නැති, ප්‍රඥාවක් නැති කෙනාට මේ ගාථා අනුව නිවන කරා යන්න බෑ. නිවන කරා යන්න නම් පොදු ක්‍රියා මාර්ගයක්, පොදු වැඩපිළිවෙල, පොදු ආර්ය මාර්ගයක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. අන්න ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ මාර්ගයට යන්න කලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා සම්ප්‍රදායෙත් තියෙනවා සරණාගමනෙ පත්තෙල්ලු. භාග්‍යවතුන් වහන්සේ මේ නවරාජි බුදුගුණ දැනගෙන අනුලෝම ප්‍රතිලෝම සජ්ජායනය කරමින් මානසිකාර කරමින් බුදුගුණ භාවනාවෙන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවකින් හදපුරු ගන්න ඕනේ. ඊට පස්සේ ධර්මීය ස්වාක්ඛාතය සංදිත්‍යයි කියලා නතර වෙන්නේ. ඒ ස්වාක්ඛාතු සංදිස්තිරු ධර්මීය මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මීය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන ආර්ය සත්‍යයන් අතර ඉගෙන ගන්න. හොඳින් ඉගෙන ගන්න. ඒක හිතේ ධාරණය කර ගන්න. ඒ විදිහට තමයි මේ සංසාර දුකට පත් වෙලා තියෙන. මෙන්න මේ සංසාර දුකේ ඈතරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තේරුම් ගන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ස්කන්ධ තුනකට බෙදලා තියෙනවා. පළවෙනි ස්කන්ධය සීල ස්කන්ධය. අන්නේ දෙවන සරණ ගිහිල්ලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සත්‍ය ඥානයක් ලබා ගන්න. චතුරාර්ය සත්‍ය සත්‍ය කෘත්‍ය කෘත කියලා වටන් තුනකින් අවබෝධ කරගන්න කියලා තියෙනවා. ආධුනිකයා සත්‍ය ඥානයක් වශයෙන් තමයි අවබෝධ කරගන්නේ. ඒක කියන්නේ අහලා. එහෙම නැත්නම් කියවල සාකච්ඡා කරලා මෙන්න මේ ආර්ය සත්‍යයන් අතර මේකයි කියලා තීරුම් ගැනීමයි ප්‍රථමයෙන් කරන්න ඕනේ.
අන්න ඒකම සම්මා දෘෂ්ටි කියලා කියනවා. ඊට පස්සේ සම්මා සංකප්පය. නෙක්ඛම්ම සංකප්පය. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඕවද සියල්ලගෙම 100ට 100ක් ඇලීමෙන් අතර වෙන්නේ බෑ මුලින්. හැටි කරමින් ඈත් වෙලා. මෛත්‍රී භාවනාව ආදී ක්‍රමී සත්හිංසාවේ මැලකිලා ඒ සම්මා සංකප්ප ඒ ගොඩනගා ගන්නවා මනස තුල සම්මා සංකල්පන. එහෙම ඉතින් දිගටම මෙතනදී මට වෙලාවක් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ අවසානයේදී පවලිමෙන් දැන තුන්වෙනි දැන හතරවෙනි දැනට පත් වෙලා සම්මා සමාධියට පත් වෙනවා. කොහොමද සතර සතිපට්ඨානි සතිය පවත්තේ? ඉතින් ධර්ම මාර්ගය දක්වලා තියෙනවා සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය. අද මේකත් අමතක කරලා හංගදෙන්නේ. චිත්ත විසුද්ධිය ගැන පළඟ බැඳගෙන ආර්යකාන්ත සීලයෙන් සමන්නාගත ශ්‍රාවකය නිසි විදියට පළඟ බැඳගෙන උපචාර සමාධි ලබා ගන්නවා. ඒක තමයි චිත්ත විසුද්ධිය කියන්නේ. ඒ විදිහට ධර්ම මාර්ගය යනවා. මේ විදිහේ කරන්න තියෙන. නමුත් මේක ටිකක් අමාරුයි තමයි. මේ සංසාර භවෙන් නිදහස් වෙනවා කියන එක මේ එක වචනයක් දෙකක් අහලා නිදහස් වෙන්න බෑ. මුලාවටපත් වෙන්නේ පයෙලදී. නමුත් මේකට බය වෙන්නත් තිබ්බ. ඔබට සෝතාපන්න වෙන්න නම් කරන්න තියෙන බොහොම ටික දෙයක්. ටික දෙයක්. මොකද්ද කරන්න තියෙන්නේ? භාගතුන් වහන්සේගේ ගුණ දැන භාගතුන් වහන්සේ සරණ යන්න. බුදුගුණ භාවනාව කර. ධම්මගුණ භාවනාව කරද්දී ස්වාක්‍යාත සංදිස්තිකයි කියලා විතරක් වචන තීරුම් කරත්තට බෑ. ඒ ස්වාක්‍යාත සාංගුෂ්ඨිකෝ අකාලිකෝ ධර්මය මොකද්ද? ඒ ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ ධර්මය තමයි මේ ආර්ය සත්‍යයන් හතර විස්තර වෙන්නේ. දුක පිළිබඳ ආර්ය සත්‍ය, දුකට හේතුව පිළිබඳ ආර්ය සත්‍ය, දුක නිදහස් වීම පිළිබඳ ආර්ය සත්‍ය සහ දුකින් නිදහස් වීම සඳහා යන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නෝ ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ ටිකයි මුලින් දැනගන්න. දැනගෙන තමන්ගේ සීලය අංග සම්පූර්ණ කරගන්න. ඒ සීලය තුල පළඟ බඳලා ඉඳින්නත් පුළුවන් වෙන්නේ. එයි සෝතාපන්න ශ්‍රාවකයා ඒ මොහොතේම ඕ පස්සේ දවසක කළුරිය කළා. එයාට ඊළඟ භවයේදී තමයි සුද්ධි කරන්න තියෙන්නේ. භාවනා කරන්න නම් ඊළඟේ පළඟ බඳලා සංසාරික පුරුද්දක් වෙන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා වල වදාන්නේ. සෝතාපන්න වෙන්න නම් ආර්ය කාන්ත සමාධි සම්පන්නක සීලය අවශ්‍යයි කියලා. අද මේ කමතේ කරලා හදන්නේ. සෝතාපන්න සංයුක්තියේ සූත්‍ර දේශනා 70 ගානකට වැඩිය තියෙනවා. ඒ හැම සූත්‍ර දේශනාවකම තියෙන්නේ සීලය පිළිබඳව දේශනා කරද්දී ආර්ය කාන්ත සමාධි සම්පන්නක කියලා. නීවරණ ධර්මයන් ප්‍රහීණ කරන්න කෙනෙකුට සීලය තිබුණා, අවබෝධය තිබුණා, එයා ප්‍රකෘතිකවා හිටියොත් එයාට සමාධියක් ඇති වෙන්නේ, ධ්‍යානයක් ඇති වෙන්නේ, උපචාර සමාධියක්වත් ඇති වෙන්නේ. ඒ සඳහා කය ඍජුව තියන වාග්යෙන්න පුරුදු වෙන්න ඕනේ. සෝතාපන්න වෙන්න. මෙන්න මේ ටික ඉතල යමාරු. ඊට පස්සේ යාට තියෙන්නේ අර ධර්මයන් නැවත නැවත භාගතුන් වහන්සේ සීකරම ධර්මයේ සීකරම ආර්ය මහා සංඝ රත්නය කියලා එක්කිනා පස්සේ යන්නේ නැතුව චත්තාරී පුරුෂ විගාණී අත්ථ පුරුෂ පුද්ගලෝ ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ වතින් දක්වලා තින මාර්ගස්ත පලස්ත පුද්ගල අට දින ගින් සැදුම්ලත් ආර්ය මහා සංඝ රත්නය ඇසුරු කරමින් ඒ අයගෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරමි. ඒ අයට දන් දෙමින් ඒ අයගෙන් උපදෙස් නිරන්තරයෙන් ගනිමින් සතුටින් ජීවිතය ගත කරමි. ගෘහදී අන්න එයා සෝතාපන්නයි. එයා නැවත මේ සතර අපාය දුකට පත් වෙන්නේ නැහැ. එයා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ උපදින්නේ හොඳ තැනක. හොඳ තැනක උපදින්න නම් දන් දීම වැඩියෙන් කරන්න.
සෝතාපන්න ශ්‍රාවකයා. දන් දීමත් හරියට කෙරේ නැත්නම් පින් මදිය. සෑම දානෙම පිරිසනගෙන දානෙ පිනක් තියෙනවා තමයි. නමුත් ආර්ය මහා සංඝ රත්නයේ දානෙන් ලැබෙන පිනින් කෝටිකින් එකක්වත් දුස්සීලයාට වූ පිරිසනගෙන දානෙන් ලැබෙන්නේ නැති බව තේරුම් ගන්න. ඒ හිඳ ශ්‍රාවකයා හැම වෙලාවෙම දන් දීමේදී තමාට වැඩිම පිනක් අත්කර ගන්න පුළුවන් දානෙ දෙන්න ඕන. නමුත් හැම වෙලාවෙම දුගී මගී යාචකින්ද හරි කාට හරි දානයක් දෙන්න අවශ්‍ය වුණොත් ඒක දෙන්නත් ඕන. මේ කියන්නේ හොඳයි. මෙන්න මේ විදිහේ ඉන්න ශ්‍රාවකයා විතින් විත පොහොය දිනවත් ගිහිල්ලා උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ආර්ය අම්බහන්සි නමකින්. ඒ කියන්නේ ධ්‍යාන විමුක්ත මාර්ගඵල ලබන කෙනෙක්. නිකන් කෙනෙක් නෙමෙයි ආර්ය සංඝ රත්නය. තමන් පුළුවන් විදිහේ සතරකම සම්භාවනා වඩන වීයක තියෙන. ඒකෙන් තමන්ට විශාල ලෞකික සුවයකුත් ලැබෙනවා, මානසික සුවයක් ලැබෙනවා. ඒ විදිහ ධර්ම ගරුත්වයෙන් ධර්මයේ පිළිබඳ ආසාවෙන් ශ්‍රද්ධාවෙන් සීලය සම්පූර්ණ කර ජීවත් වෙනවා. අන්න එයා සෝතාපන්න. ඉතින් මේක අමාරුවක් නේ පුළුවන්. එහෙම නෙමෙයි දහන තමන්ට වුණාවුත් නෑ. කාමෙන් මෙහැදිරෙනවා. කෑමයි කාමයෙන් පස්සේ මෙයනවා. බණක් අහන්න වෙලාවකුත් නෑ. නමුත් රහත් වෙන්නත් ඕනේ. ඕම වෙලා යනකොට හම්බ වෙනවා අර දිත්තේ දිත්ත මත්තම් භවිසති කියන ගාථාව කියන කවුරු හරි කෙනෙක්. මිත්‍යා දෘෂ්ටි. ඒ ස්ථානයක් හම්බ වෙනවා. ස්ථානෙ ගියන් පස්සේ මෙයා සතුටු වෙනවා පෙරපින් නැති කෞකාරයක්. මේක තමයි හරි. ඔය කලින් මං අහපු අසීරණ වැරදි. කිසි කරදරයක් නැහැ. මට සාමී ඇදිරමින් දූ දරුවේ එහෙම ඉන්නත් පුළුවන් දැකියාව කරගන්න. හැබැයි ඉතින් දිත්තේ දිට්ට මන්නගම හිතෙන් මං අර කලින් කිව්වේ හිතෙන් දැකපු දේවල් අතාරින්නෙත් නෑ. එච්චරයි. අන්න මිත්‍යා දෘෂ්ටි වටන කියන්නේ ඒක. එයාද අනේන මන් නැතුව යන. මේ නියත මිත්‍යා දෘෂ්ටිට වැරුණයින් පස්සේ ඒක ආනන්දරිය පාප කර්මයට මෙහා විපාක ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාවට වදාළා. අව් මේ නෝනා මහත්තයා කල්විය කරලා වැටෙනවා නිරයට කල්ප ගාන දුක් විඳිනවා. ඇයි? මෙයාගේ කම්මැලිකම හින්දා, නෝනාදු හින්දා. තමන්ට භූත දෝෂ තියෙනවා නම් වැරදි ධර්මයේ පස්සේ නැතු ඒක හදා ගන්න ඕනේ. ඒවා නිවැරදි කරගන්න මාර්ගය තියෙනවා. එහෙම කරගන්න වීරියකුත් නැහැ. මෙයා මෙයාගේ මොන විදිය මාර්ගයක් හදාගත්තා. එක පණ බදේ අයියයි. ඒකෙම නිවන් දකින්ද කියලා. මෙන්න මේ විදිහට මිත්‍යාවට ගොදුරු වෙච්ච පිරිසක් සුළු පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ වෙලේදී පතුරවන උගන්වන තැනුත් ලංකාවේ ස්ථාන කීපයක් තියෙනවා. ඒ නිසා අපි පින්වත් ශ්‍රාවකයෝ හොඳට නුනින් විමසලා බලන්න ආර්ය මාර්ගයයි අනාර්ය මාර්ගයයි අතර වෙනස. ඔබට ලොකු කරදරයක් නැහැ සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්න. සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්න ධ්‍යානයක් වඩන්න අවශ්‍ය නැහැ. එහෙම දේශනා කරලා නැහැ භාගතුන් වහන්සේ කොතනකවත්. සරණාගමයටපත් වෙලා සම්මා දෘෂ්ටිටපත් වෙලා ඔබේ සීලය රැක ගන්න විතරයි කියලා කියනවා. නමුත් එයා තුළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධයක් තියෙනවා. එහෙම කියන සෝතාපන්නයි. ඊට පස්සේ ආගේ ජීවිතේ සීලයෙන් පිරුණු ජීවිතයක් වෙන්න ඕනේ. ඒ සීලය රැකගෙන විදින් විට අටසිල් දසසිල් සමාදන් වෙලා ලැබෙන අවස්ථාවල ආර්ය මහසී නමකින් ධර්මයේ ශ්‍රවණය කරලා එවැනි උත්මේ කියූ පොත්පත් විවිධයට බලන ඊමා සද්දායෙන් ජීවත් වෙන එකයි. එවැනි කෙනාගේ ලෞකික ජීවිතය සාර්ථකයි. අනේ ක්‍රමයේ තෝරගන්න කියලා මේ ශ්‍රද්ධාවන්ත පින්තුන්ද පින්වතියන්ට තමයි යෝජනා කරන්නේ. එලාගේ මේ ධර්මයේ අනිත්‍යයට ප්‍රචාරය කරන්නේ සියලු දානයන්ගින් අග්‍රදානය තමයි ධර්ම දානය. ඔබ මේ ශ්‍රාවකයා පත් වෙන මිත්‍යා දෘෂ්ටියෙන් වළක්වන්න යම් ධර්මයක් දේශනා කරන උත්සාහයක් දරනවා නම් ඒක විශාල පිනක්. ඒ පිනත් ඔබම අනුමෝදන් කරගන්න. එහෙම ඉන්න කෙනා නියත වශයෙන්ම ඉහළ දිව්‍යතලයක උපදින. හුඟක් දන් දුන්නු කෙනෙක් නම් ඒ දිව්‍යතලයේ පහසුකම් ඇති තැනක උපදිනවා. දිව්‍යතලවල පහසු අපහසු තැන් තියෙනවා. මනුස්ස ලෝකෙයි සෝතාපන්න වෙලා මනුස්ස ලෝකෙ ඉපදුණා. ඉපදෙන්නේ කොතනද? ඔය මුඩුක්කෝ උපදිනවද නැහැ? නරක මිනිස්සු ඉන්න තැනක උපදිනවද නැහැ?
හොඳ දෙමව්පියෝ ඉන්න හොඳ පරිසරයක් තියෙන තැනක උපදින හොඳ ඥාතීන් පිරිසක් ඉන්න තැනක එයා සුවෙන් වැඩිනවා ඉගෙන ගන්නවා එයා එතන ඉඳලා ඒ ධර්ම මාර්ගය යන කිසියම් කලින් බවේ ගියාට වැඩි ප්‍රමාණයකට යන ආන් එතකොට එයා ධානයෙන් වඩනවා මේ ජීවිතේදී එමෙම ආත්ම කීපයක් යනකොට මෙයා උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නවා දිව්‍ය ලෝකෙට ගිය කෙනා ධානවල බ්‍රහ්ම ලෝකෝට යන බ්‍රහ්ම ලෝකවල ඉඳලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෝට යන ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඉන්න සුද්ධ භූමියට එතෙන්ද ගියන් පස්සේ එතන බෞද්ධ ප්‍රථම වේදි සත්‍යංගෝල සුද්ධ භූ මේ සුද්ධාවාස වලට යන්නේ එදා භාගතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්ම දේශනා කරපු කාලේ ඊට පස්සේ යුගය ඇති වෙච්චේ ඒ අනාගාමී උත්තමී සේරම තා අදප්පින්නෝ සුද්ධාවාසෝ ඔබ යනකොටම පිළිගන්න ඒගොල්ල දන්නවා ඔබ කොහේ ඉඳලා ඔබට සියලු පාස්කම් දෙනවා ඔබට බණ උගන්වනවා ඔබට ඒ ආයු කාලේ ඉවර වෙලා නිවන් දකින්න පුළුවන් එවැනි ලෝකෙල් කොච්චර දිනුණත් කාලේ අමාරුයි දැන් ඔබම හිතන්ද ඔබ දුෂ්කර පරිසරයක දුකට හමන පරිසරයක හන්ද නැතුව යාළුවෙක් මිත්‍රයෙක් කියලා කතා කරන්න නැතුව මිහිරි සංගීතයක් නැතුව හරි අමාරුවෙන් එක දවසක් ඉන්නවා ගිරේ දැම්මවා නමුත් ඔබ සුන්දර දේසු යහපත් දේසු ගුණයක් තියෙන ප්‍රදේශික මල්වත්තක හැම බීම ඇතුව යාළුවෙලියන් ඇතුව හිටියොත් ඔබට දවස යනවා තේරෙන්නේ දැන් රෑ වෙලා යම් කියනකොට අකමැති අවාමීවාය තමයි වෙන්නේ බ්‍රහ්ම ලෝකවල කාලේ තීරෙන්නේ දීර්ඝ සමාධියෙන් ඉන්නවා අන්නේ වායය තැනකට ගිහිල්ලා ඔබට නිවන් දකින්න පුළුවන් මේ නිසා මේ මිත්‍යා දෘෂ්ටික නි කුමන්ත්‍රණ කරුවන්ගේ අන්‍යාගමික යෝග්‍යවන ඩොලරොලි නටන මිත්‍යා දෘෂ්ටික ගුරුවරුන් පස්සේ යන්නේ නැතුව ඔබට තවම ඉඩ තියෙනවා සෝතාපන්න ශ්‍රාවකයෙකු වෙන්න මේ බුද්ධ ශාසනය තුල. නමුත් මේ බුද්ධ ශාසනය තුල අපේ සමහර අය බලවත් ලෙස වැරදියට මේ ධර්මයේ දේශනා කර. ඒ පිළිබඳව මා මේ අවස්ථාවේදී කතා කරන්න යන්නේ නැති වෙලාවක් නෙවෙයි. ඒ පිළිබඳව වෙනත් ධර්ම දේශනාවල කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මෙවුවා හොඳින් හිතට ග්‍රහණයට අරගෙන සියලුම ශ්‍රාවක ශ්‍රාවක උතුම් සෝතාපන්න ශ්‍රාවකීන් බවට පත් වෙන්නේ සතර පාය වියලු සෝතාපන්න ශ්‍රාවකීන් බවට පත් වෙන්නේ පත්ලා ඒ ධර්මයේ තමන් දන්න දන්න අයට කියන්නේ සතයක්වත් වියදම් නොකර කරගන්න පුළුවන් පින්කම ඒ පින් වලින් තව තවත් ඔබට ආයු වර්ණ සැප බලත් ලැබෙනවා මෙලොවදී පරලොවදී ඉහළ සුගතියක උපත ලැබෙනු මනුස්ස ලෝකයේ ඉපදුනා නම් මහාසාර කුලයක උපදිනවා කිසිදු අඩුපාඩුවක් නැතුව බණ භාවනා කරන්න පුළුවන් වෙනවා ඔබට ආමියේ දැක්මිය යුතුයි සියලු පින්වත් ශ්‍රාවක ශ්‍රාවකෝ බෞද්ධ උතුම් සෝතාපන්න ශ්‍රාවකින් බවට පත් වෙන්නේ වැරදි මිත්‍යා දෘෂ්ටි මතවාදයන් අලිවලු කෙලපිඩුවා විතර දාන්නේ නෝල්ල මහත්තේලා උගත්තයි කියන කට්ටිය තමයි වැඩියෙන් මේ මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ උගත් නෑ නූගත්ුම හින්දායි. ඒ නිසා මේ ශ්‍රාවකෙින්ද උතුම් සෝසාපන්න ශ්‍රාවකින් බවට පත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. එක්කාවතා ධම්මේ සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා